ආයුබෝවන් හැම දිනාටම අද අපි කතා කරන්න යන්නේ cascading style sheets එහෙමත් නැත්නම් CSS ගැන මොනවද මේ CSS කියන්නේ මොනවද මේ වයින් අපිට කරන්න පුළුවන් අපි දැනට පොඩි උදාහරණයක් බලලෙමු CSS පාවිච්චි කරපු තැනකට මේ තියෙන්නේ CSS වැඩිපුර පාවිච්චි කරපු සයිට් එකක් මේ මගේ මමයි තව යාළුවෙක් කොයි කරගෙන යන පොඩි කම්පැනි එකක් වෙබ් ඩෙවලොප්මන්ට් කම්පැනි එකක් මේකේ CSS පාවිච්චි කරපු විදිය මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් මෙන්න මේ මැද්දේ තියෙන ඔක්කොම ටික තියෙන්නේ තනි ඩිවිෂන් එකක මේ ඩිවිෂන්ස් දාන්නේ CSS වලින් හරි ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ උඩ තව මේ ඩිවිෂන්ස් ඇතුලේ තමයි මේ හැම එකක්ම මේ ඩිවිෂන් එකක් ඇතුලේ තමයි මම මේ දුවවලා තියෙන්නේ මේ පාටයි පාට දීලා තියෙන්නේ මේවට කලර් එක දීලා තියෙන්නේ මේ ඩිවිෂන්ස් වලට වෙන වෙන විදිහට තමයි මේවා හැම එකටම දීලා තියෙන්නේ මේ මේකටත් වෙන වෙනම තමයි ඩිවිෂන්ස් වලට කලර් එක දීලා ඩිවිෂන්ස් වෙන් කරලා ඒ ඇතුලේ දාලා තියෙන්නේ හොඳයි අපි දැන් අපෝ පාඩමට යමු අපි දැන් බලමු cascading style sheets වල basic syntax මෙන්න මෙහෙමයි හැම වෙලාවෙම cascading style sheet එකක් ලියනකොට මෙන්න මේ වගේ select එකක් දාගන්නවා ඒ select එකට තමයි property එකයි value එකයි අපි assign කරන්නේ මේ select එක html टैग नेम में काट पेन्ना पुलवा नहीं हमने इतना HTML टैग के लिए क्लास नेम में काट पेन्ना पुलवा उदाहरण ने किधर गया तो अपने फॉर्म में कट दोनों को गोल देख लेते हैं अपने फॉर्म में कट नेम में काट देना क्लास से काट देना इन ने वाके देख पेन्ना पुलवा मैंने में सिलेक्ट टैग प्रॉपर्टी का क्या नेम है विड्थ का हाइट का कलर है का बैकग्राउंड कलर है का पोजीशन है का वैल्यू है का कौन देख पेन्ना पुलवा कैरेक्टर्स वेन्ना पुलवा न्यूमेरिक वेन्ना पुलवा width එක height එක නම් pixels වලින් දෙනවා මේ තියෙන උදාහරණයක් මම පෙන්නලා selector එක කියන්නේ මේ උදාහරණ විදිහට h1 heading එක. ඔයගොල්ලෝ දන්න h1 tags property එක color value එක red. මතක තියාගන්න මෙතන selector එක මෙතන h1 heading කියලා ලියන්න h1 කියලා විතරයි මෙතන දාන්නේ property එක color කියලා දෙනවා colon वैल्यू එක රෙඩ් කියලා දීලා semi colon එකෙන් අන්තිම කරනවා මේක parenthesis දෙකකින් cover වෙලා තමයි තියෙන්නේ මේ තියෙන example එක සම්පූර්ණ example එක මේ තියෙනවා අපි දැන් බලමු html document එකකට css apply කරන්නේ කොහොමද කියලා मेथड्स तुनक पलवनी मेथड इनलाइन मेथड देवनी इंटरनल मेथड तुंग एक्सटर्नल मेथड अभी मुलिम बलू इनलाइन मेथड इनलाइन मेथड कराने CSS प्रॉपर्टीज CSS पावित हेम दिया अपे बॉडी के අපි ලියන අපේ html tags වල body එක ඇතුලේ අපි හැම එකම ලියන එකයි මේ inline method එකෙන් කරන්නේ example එක අපි බලලෙමු මේ තියෙන example එක මේ පේනවනේ example එක sample එකේ මෙහෙම අර අපි කලින් css මම උලන්ට example එකේ පෙන්නවා වගේ නෙමෙයි මේකේ මේ h1 tag එක ඇතුළෙම කෙලින්ම අපි ප්‍රොපර්ටි එකයි වැලියු එකයි දෙනවා. එහෙම තමයි මේ ඉන්ලයින් මෙතඩ් එකේදී CSS වැඩ කරන්නේ. ඊළඟට අර බලමු ඉන්ටර්නල් මෙතඩ් එක. ඉන්ටර්නල් මෙතඩ් එකේ වෙන්නේ අපේ CSS අපි ඩිෆයින් කරන්නේ හෙඩ් සෙක්ෂන් එක ඇතුලේ. හරිද? අපි දැන් ඒක බලලෙමු. මේ පේනවනේ දැන් මෙහෙමයි
හෙඩ් එක ඇතුලේ CSS ලියනකොට අපි මෙහෙම ස්ටයිල් ටැග් එක ඕපන් කරලා ඒකේ type කියන එකට text/css කියන එක දාගන්නවා. ඊට පස්සේ ස්ටයිල් කියන ටැග් එක වහනවා. ඒක ඇතුලේ h1 color colon red semicolon කියලා ප්‍රොපර්ටි එක දැම්ම. ඊට පස්සේ අපිට ඕන පුළුවන් අපේ බොඩි එකේ ඕන තැනක මෙන්න මේ h1 කියන එක පාවිච්චි කරන්න. මේ h1 කියන එක පාවිච්චි කරන හැම තැනකම ඒක red color එකෙන් තමයි print වෙන්නේ. ඊට පස්සේ අපේ අනිත් විදිහ තමයි external method එක. ගොඩක් දෙනෙක් recommend කරන්නේ මේක. ගොඩක් දෙනෙක්ට හැම දෙයක්ම වගේ recommend කරන්නේ මේක. මොකද professional web developers ලා පාවිච්චි කරන්නේ මේ method එක. මොකද CSS JavaScript වගේ දේවල් අපේ page එක web page එක අපි embed කරලා තියෙනකොට ඒ web page එක load වෙන්න යන වෙලාව වැඩි වෙනවා. ඒක වළක්වන ක්‍රමයක් තමයි external method. කියන්නේ external method එක JavaScript වලත් පාවිච්චි කරනවා. JavaScript external call කරනවා, CSS external call කරන්න පුළුවන්. හරි, මෙන්න මෙහෙම තමයි usually මේක link කරන්නේ. මේ link කියන tag එකේ rel equal style sheet type text/css href කියන්නේ මේ link කරනවා කියන එක. style.css style.css කියන එක අපි පිට වෙන් කරලා තියෙනවා. පිට හදපු වෙනම separate file එකක්. ඒ file එක අපි අරගෙන මෙතන head section එකේ link කරනවා. මේක link කරාට පස්සේ අපේ document එකේ head section එකේ මෙන්න මේ link කියන tag එකෙන් ඒ පිටින් තියෙන CSS එකට හැම වෙලාවෙම link කර කර details අරගන්නවා. අපි example එකක් බලලිමු. හරි, මේ තියෙන මම ඉස්සෙල්ලා කරපු examples වගේමයි මේකත්. link rel style sheet type text/css href style.css head section එක ඇතුලේ තමයි මේක ලියලා තියෙන්නේ. style.css එක මේ තියෙන පිටින් මම වෙන් කරලා ලියලා තියෙන style.css ෆයිල් එක. දැන් මෙතන උනේ මේක link වුණා මෙතෙන්ට. මෙතන මෙව කරලා තියෙන්නේ මම පැහැදිලි කරලා තියෙන්නේ h1 tag එකේ color එක red කරන්න කියලා. දැන් මෙතන මම body එකේ h1 define කරන හැම පාරකම h1 tag එක red වෙලා තමයි print වෙන්නේ. හොඳයි, මේක තමයි CSS ගැන දෙන්න පුළුවන් brief introduction එක. මම ඊළඟ videos වලදී ඔයගොල්ලන්ට පෙන්වන්නම් CSS වලින් කරන advanced දේවල්. එහෙනම් හැමදාම බොහොම ස්තුතියි.